सुबह दरवाजा ඔගොල්ලෝ නැවතත් එක්කව වෙලා ඉන්නේ Big Brain YouTube channel එකත් එක්ක අද අපි පොඩි ෆන් වැඩක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ තමයි 1 සමානයි 2 කියලා පෙන්වන්න තමයි අපේ උත්සාහය එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද අපි 1 සමානයි 2 කියලා පෙන්වන්නේ කියලා මුල්ම අපි A සමානයි 1 ලෙසත් B සමානයි 1 ලෙසත් ලබා ගන්නවා එහෙනම් අපි දන්නවා A එකයි නා B එකයි නා මේ A B සමාන වෙනවා කියලා එහෙනම් A සමානයි B වෙනවා A සමානයි B වෙනවා දැන් අපි මොකද කරන්නේ මේ දෙපැත්තෙන්ම A වලින් වැඩි කිරීම එතකොට දෙපැත්තම අපි A වලින් වැඩි කරනවා එහෙනම් වම් පැත්ත ඒ කියන්නේ මේ පැත්ත A වර්ගය වෙනවා දකුණු පැත්ත ඒ කියන්නේ මේ පැත්ත AB වෙනවා අපේ ඊළඟ පියවර තමයි මේ දෙපැත්තම B වර්ගයෙන් අඩු කරන එක එහෙනම් වම් පැත්ත B වර්ගයෙන් අඩු කරනවා ඒ වගේම දකුණු පැත්ත B වර්ගයෙන් අඩු කරනවා ඊළඟට අපි මේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ සාධක ඉවත් කරගන්න තමයි දැන් යන්නේ එහෙනම් වම් පැත්තේ අපි දන්නවා a වර්ගයේ ඍණ b වර්ගයේ සාධක කඩන්නේ a ඍණ b කියලා a ධන b ලෙසත් කියලා ඊළඟට අපි දන්නවා දකුණු පැත්තේ මේ b කියන එකේනා මේ වීජ්‍ය පද දෙකටම සාධක වෙනවා කියලා ඒකින්ද අපි b ඉවත් කරගන්නවා එහෙනම් b ඉවත් කරගත්තාන් පස්සේ a ඍණ b ඉතුරු වෙනවා ඊළඟට අපි කරන්නේ දෙපැත්තෙන්ම a ඍණ b කියන එකේනාව බෙදා ගන්න එක එහෙනම් දැන් අපිට පුළුවන් දෙපැත්තෙන්ම a ඍණ b කපා දමන්න. දැන් අපිට උත්තරයක් එනවා a ධන b සමානයි b කියලා. අපි නැවතත් උඩර ගියොත් අපි ගත්ත a සමානයි 1 කියලත් b සමානයි 1ක් කියලා. එහෙනම් දැන් අපි කරන්නේ මොකද්ද? මේ යට තියෙන සමීකරණයට මේ උත්තර ආදේශ කරන එක. එතකොට a සමානයි 1යි a වෙනුවට 1 දානවා b සමානයි 1 නිසා b වෙනුවට 1 දානවා ඒ වගේම මේ පැත්තෙත් b වෙනුවට 1 දානවා එහෙනම් අපිට උත්තරේ එනවා අන්තිමට 2 සමානයි 1යි කියලා හරි අපි උත්තරේ ගත්තා 2 සමානයි 1යි කියලා ඒත් මේ උත්තරේ හරිද මේ වීඩියෝ බලන ගොඩක් අයට තේරෙනවා ඇති මේ අපි කරු පියවරවන් වල මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි මේ 2 සමානයි 1යි කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ 2 සමානයි 1 කවදාවත් වෙන්න බෑ. මෙන්න මේ අපි කරු පියවරවල් වල පොඩි වැරද්දක් තියෙනවා. ඔයගොල්ලෝ නැවත හැරිලා බලුවොත් ඔයගොල්ලන්ට ඒ වැරද්ද පේනවද දන්නේ නැහැ. එහෙනම් පේන අයටයි, පේන්නේ නැති අයටයි දෙගොල්ලොන්ට අපි බලමු මොකද්ද මේ වැරද්ද කියලා. එහෙනම් අපි මෙන්න මේ පියවර ගත්තොත් අපි මෙතනදී a ඍණ b බෙදීම a ඍණ b ගන්නවා අපි ඒක වෙනම කරොත් a ඍණ b බෙදීම a ඍණ b අපි දන්නවා අපි ඉහළදී අගයන් ගත්තා a සමානයි 1යි b සමානයි 1යි කියලා එහෙනම් අපි මොකද කරන්නේ මෙතනට a අගයන් ආදේශ කරනවා එහෙනම් a සමානයි 1යි b සමානයි 1යි a සමානයි 1යි b සමානයි 1යි. දැන් එකරණ එක බිඳුවයි කියලා ඕනමලම එක් දන්නවනේ. එහෙනම් අපි කියලා බලමු. එකරණ එක බිඳුවයි බෙදීම එකරණ එක බිඳුවයි. එහෙනම් මෙතනට බිඳුව බෙදීම බිඳුව කියලා එන්නේ. ඔකොල්ලෝ කවදා හරි උත්තරයක් හාලා තියනවද බිඳුව බෙදීම බිඳුවට? නැත්තම් දැකලා තියනවද? ඔව්. බිඳුව බෙදීම බිඳුවට කොහෙවත් උත්තරයක් නැහැ. ගණිතයේදී බිඳුව බෙදීම බිඳුව කියන්නේ අර්ථ නොදක්වන කොටසක්. නැවතත් ඒක ගණිතයේදී බිඳුව බෙදීම බිඳුව කියන්නේ අර්ථ නොදක්වන කොටසක්. එහෙනම් මෙන්න මෙතන අපි කරමු පියවර. නැත්තම් මේ a ඍණ b බෙදීම a ඍණ b අර්ථ නොදක්වේ. ඒ කියන්නේ අපිට මේක කරන්න බෑ. මෙන්න මෙතන පියවර තමයි අපි වැරදියට ගල්ලා දින්නේ. ඒක නිසා කවදාවත් අපිට 1 සමානයි 2යි කියලා ඔප්පු කරන්න බෑ. නැවත කවදාවත් අපිට 1 සමානයි 2යි කියලා ඔප්පු කරන්න බෑ මං හිතනවා ඔයගොල්ලෝ
මේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේක තව කාට හරි බලන්න, ෂෙයා කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ ළඟ තියෙන අදහස් පහල කමෙන්ට්ස් බොක්ස් එකෙන් කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ස්තුතියි. එහෙනම් නැවත මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් goodbye.